අයිබොන් ලමයි අද අපේ විසි එක්වැනි දවස අපි ගන්නන්ටික සාරච්චා කරගනය පුදදුදිහටම ඒහබි පරිමි කුලක දෙකක්ඒකුලකේ අවයවාටක් සහ බීකුලක අවයව දහයක් තියෙනවා එනින් අපිට කියනව සියලු අවයව තියෙනවා දොළහක් මේලේ දොළහ නඟ අප හන පොදු අවයව කියද කියලා අපි දන්න කුල්ලක දෙකක තියෙන සියලු අවය අපට ලබා ගන්න පුළුවන් එක් කුලකේ අවයාවවල එකතුවෙන් අපි අඩු කරන්න ඕනි පදද අවයවගන මේක අපේහන්න පොදු අවයවගාන චේදනය තියෙන අයවගාන තමයි අපි ඉල්ලන්නේ දෙැන් අපට දීල තියෙන අගයන් හරිට අදශකරගත්තමු ඒකුලකවටක් කියන බිකුලක අවයවදහයක් කියනෝ අපි මේක දන්නේ නැහැ සියලුව අයව දොලහක් තියන රෝට මට ඕනේ ද කුල කේවය හිද මගේ චේදන කුළලකේමතන රිනති ද ඒක වන්මත පැත්තරගන්න ඇතුළ නිකම දනවෙන නිසා. ඒ චේදන බී සමාන වෙනවා. අටයි දහය දහාටයි දහටක් දොලහ අඩුවන චේදන කුල්ලකේ අවයව හයක් කියල තමයි නිවැර දුුත්තෙර ලවෙන්නේ සූට්‍රය අමතක නුත් එෙමු. මෙගේ සරල වෙන් රුප් සටහනා කැඳගත්තවමත් අපට පුළුවන් ක කියන විදිහට චේදන කුලක අවයවහයන්. ඒකුලකේ අයව අටක් තියනවා කිය කැන් සම්පර් ඒක කිය රවම ඇතුළේ අටක් තිය නවා ඒවගේ බිකෙන් රවම ඇතුළි දයක්තිය නො ඒගේ බජ සෙල්ලගිම අවයවතියන්නේ දොළහයි දොඩ ඒගේ බගේ සියල්ලු දෙනාගේ ම අාවයවතියන දොළහයි තු මේ රවම ඇතුළ විතරක් දයක් ඉන්න නිසා ඔබට පුළුවන් මෙතන ඉන්න ප්‍රමාණය දෙක් කියලා ගන්නේ කර නි පැත ී තෝත් මෙතන ඉන්න ප්‍රමාය හරක් කියලාට ලැබෙන එ අනුව කැමති රවමකින් දහයින් හයක් දහින් හතර කඩුකරත් මැදට හයක් එන්න ඕනේ අටෙන් දෑ කඩුකරත් මදර හයක් එ නවා යන පොදවාග ගාන හයක් කියලපට ලැබිලා තියෙනවා ඕකන්ද්‍රෝ් වෘර්ටයේඒි විෂ්කම්යක් අනිෙකුත් දත්ත ඇසුරෙන් ර රූපය පරිදි අනිෙකුත් දත්ත රූපය පරිදිවේක්සි අගේ සොයන්න කියලා කියෙනවා එක්සින්න මෙතන මේ ගැලු ැලට මුර චතුරශ්‍යයක් බව පෙනු ට මේ ෘතති ජතරශ්‍රය තියෙන්නේෙ ABCදී දිහට තමයි ර චතුය එතකොට එක් කියන රු චතුරශය තියන කෝනය අපි ගන්න නම් මෙ මෙතනගේ අපි වාගන්න වනු මෙතනගේ හැත්තෑාවක්කිඉදිට අපිට ලබෙන හේතු තමයි ඒඕ සහ ඕඩි කියන්නේ මේ වෘරතය අරයන් එහම නම් දැන් බීවල තියන කෝනයයි දීවල තිනකෝනේ ුරු චතුරශය සම්හ ෝනයන ම්. එ එකතු කිරීම හැත්තෑව එකතු කිරීම පණ හා සමාන වෙන්න ඕනි එකසිය අසුවකට වෘර්ත චතුරශ්්‍රයක සම්මුක පෝන නිසා. හදොට නිග නිවැර් දෙසුළු කරගන්න පුළුවන් එක් එකතු කිරීම එක සිය විශ්ස සමානයි එකය අසූවයි දෙපැත්තෙම එකසි විසක් අඩු කළ හම එක්කි උත්තරේ ලැබෙනවා අයිශක හැටක් විදිහට. දේතරූපයේ බිරේ බී මගේ නිරූපණය සර්ය කවේ අනුක්‍රමණය අපෙන් හනෝ දොට අනුක්‍රමණි කණඩන ක්ඩාංකති එන්නවුනම් අපිට නේ ඒලක්ෂයේ කණ්ඩාංකේ වෙන්නේ බිඳුව එත් දෙක බීලක්ෂයේ කණ්ඩාංකය වෙන හතරේ බිඳුව මන අනුක්‍රමණය එමනන් එම අපි ලබාගන්න වයි කණ්ඩාංක වෙනස බෙදීම එක් කණ්ඩාංක වෙනසෙන් වයි වෙනස අපි බෙදනවා එක්ක වෙනසෙන් මේ තිය වයිකණ්ඩාංක වෙනස මම ගන්න ඕන පළිවට වයිකණ්ඩාංක වෙනස ොම්හම ගන්නා මෙතන තියෙන වයිකණ්ඩාංකේ දෙකයි දෙකෙන් අඩු කරනෝ බින්දූ එමන මයිකණ්ඩාංක වෙන සපට ලැබෙනෝ දෙක අඩු කිරීම බිදූ විදිහට එක්න්ක්ණ්ඩාක්ක වෙනසත් ඒ පිළිවලටම ගන්න ඕන බින්දුව අඩු කිරීම හතර විදිහ තමයි ඉතුර වෙලා තිය රට දෙකෙන් බිඳදවා කඩුනාාම දෙකයි බිඳුවෙන් හතරක් කඩුුණාම රින හතරයි සරල වෙනෝ රින දෙකෙන් එකක් තමයි මෙරේකාවේ අනුක්‍රමණෙමේ. බාජනෙක් සරසම රතුපාට බෝල අටක්හ සුදුපාට බෝල සියම් සංක්‍යයාවක් තිබේ මල්ෙන් මල්ලෙන් බෝලයක් අහමු ලෙස ගැනුලැබූ විට ඒ රතු බෝලයක් වීමේ සම්භාවිතාව පහෙන් දෙකක්. ඊට පැසිය අපි ේ න මල්ලේ තිබුණු බෝල සංඛයා වෙනස් නොකොට යට තවත් සුදු බෝල හතරක් දමා නැවත අහමුලෙස බෝලයක් ගනු ලැබේ එම බෝලය රතු බෝලයක් වීමේ සම්භාවිතාව හනෝ යපට කියලා තියෙනවා රතුපාට බෝලයක් වීමේ සම්භාවිතාව ගාණනුව පහෙන් දෙකක් මු ඇත්තටම මෙකේ රතුපාට බෝල අටක් තියෙනවා එතෝට රතුපාට බෝල අටක් වෙන්න නම් මෙ තියෙන් එහෙම නම් අපිට ලැබෙන භාගංක්‍යාව තුල්ල කරලා සරල කරලා තියෙන්නේ දෙක අටක්ෙන්න්න ඕන ඇතන මපට කියන්නන්නේ දෙකයි කියලා ඇත ඇත්තරම අටක් තිේනවා දෙකටක් වෙන නම් හතරං ගුණ වෙන්න ඕන එනම් පහ හතරෙන්ගුුණුනම් විස්සක්. මෙකහි මුළු බෝල තිබිලතියනොහුතේ විසක් පස්සෙම එකකට තවත් සුදුබෝල හතරක් දාන හින්දා දැ මුළු බෝල සංක්‍යාව විසි හතරක් වෙනවා දැ මුළු බෝල සංකයාව විසි හතරක් වෙනවාඒ විසි හතරෙන් තාමත් රතුබෝල තියන්නේ අටයි විසිය හතරයෙන් අටයි විසි හතරින් අටක් තුනෙන් එක කියරන්නක් පුළුවන් මේ සරල කර හොට චලිතයේ මිරූපණය කරන දුරකාල් ප්‍රස්ථාරයක් දක්වේ මොටතේ මධ්‍යන්න්‍ය වේග අපෙන් හනු මධ්‍ය්‍ය වේග කියන මුදු ගමනකට ගතවෙච්ච මු ගම මු ගමට ගත වූ කාලයෙන් අපි බෙදාගන්න ඕන තර මේ ගාන මුළු දුර කිලෝමීටර් එකසේ හැටක් ගතවෙච්ච කාලය පැපහක් මන මධ්‍යන්්‍ය වේගය අපි වාගන්නේ මුළු දුරබෙදනවා අපි මුළු කාලේ. මෙ ලිවීම අවශ්‍ය නැහැ මුළුදුරබෙදනව මුළු කාලේ. ගමනට ගතවෙච්ච මුළු දුරවෙන්නේ ගමනේ මුළු දුර වෙන්නේ කිලෝමීටර් එකසිය හැටක් ගමට ගතවෙච්ච මුළු කාලය වෙන්නේ කිලෝමීටර් පැර් පහක් එ මුළුදුර එකසිය හැටක් කමට ගතවෙච්ච කාලය පෑපාක් මේ හරිට සුළු කරගත්තමු තිස්තකක් ලැබෙනෝ ඒක කියදන්න ඕනේ ප ලෝමි පකිිලෝමට තිස්තේක මධ්‍යයන් වේගත් තමයි මේ මෝට රතයට ති බිතිය දියති ඕ ලක්ෂයට මීට හයක නියත දුරින් චල්ලය වන ලක්ෂයක පතේර රපේ දැක්වේ ඕ කියන ලක්ෂයකට ඕ කියන ලක්ෂර නයියතුරින් යන පතය තමයි මේ වෘතයක් අපට ලතිී අප හනෝ ඒ සිට මීට දොළහක් තුලින් බෘරතේ මත පිහිටි ලක්ෂවායාගන්න ආකාරේ මෙම රුපස දල්ල රපසරන මේක දල් රුපසරන කනිින්ලු එතකොට ඕ කියන ලක්ෂේකට නියතුරින්යන්න වෘරතයක් නම් හනම් ඒ කියන ලක්ෂේයට නියතුරින් යන්නඕන ෘතයක්ම ඒක ලක්ෂ නිතුරින්යන්න තුොන වෘතයක්මයි එෙතකොට ඒ කියන ලක්ෂයට මීට දොහක්තුරින් තමයි වෘරතයන්නවා හතවට මෙතන මීටර් දෙකක් තියෙනවා මෙතන මුල කෑල්ලි මීට දෙකක් තියනෙන. ඉට පස්සෙ දීවලින්ඳල ඕට මීටර් හයක් තියෙනවා. මේ දුර මීටර් හයක් දොර දැම් මීට අටක් වෙනවා. තව මීටර් හතරක් කවි මේක ඉසරහට ගණ්ඩුව. තවමට හතරක් අප ඉසරට අරගෙන තමයි කවකට්ටෙන් මේ චාප කොටස් දෙක නිර්මාණය කළ යුතු වෙන්නේ සම්පූර්ණ වෘත්තයම නිර්මාණ කිරීම අවශ්‍යවෙන්නේ නැහැ සම්පූර්ණය වෘත්තයම නිර්මාණය කළත් වැරදිත් නැහැරි. අපට කියන්නේ වූෘර්තය මත ලක්ෂවා ගන්න හින්දා මීටර් දොළහක් ලැබෙන විදිහට සම්පූර්ණ දිගම ගන්න බැහැ එතවට මීට ලැබෙන නිදා හතරක් අප දොළහ අපට මේක දිග නිරූපණය කරන්න වෙනවා මෙතන කේන්ද්‍රේ සහ මේ කැමති තැනකට ගන්න පුළුවන් දුර එතකට දුර මීටර් දොලහක් විදිට දොළහක් විදිහයට අපට මේ නම් ලකුණු කරන්න සිදත වෙන් ඒලක්ෂය ලැබෙන්නෙත් වූර්තයක්ම තමයි හිට පස්සේ ගොවි මහතෙක් මෙවර තමායිගේ කුමරේ ගොයන් කැබීමට යන්ත්‍ර යොදාගෙන තිබුණේ පළමුදිනී මුළලුකුම්රෙන් දොලහෙන් පහක්ද දෙවනිදින ඉ ඉතිරයෙන් කියන වචන තියනවා අන්නයි ඉතිරෙන් හතෙන් තුනක්ද ගොයම් කපනවා එතකොට අප ගහනෝ දෙවනිදිනය ආරම්භයේදී මුළු ගොයමෙන් කොපන් ප්‍රමාණක් ඉතුරු වෙලා තිබ්බද කිය මිදිනී කැපි දොලහෙන් පහක්ේ ද ඉතිතුර වෙනවා ස්තීරෝම දොලහෙන් හතක ප්‍රමාණය දෙවනි ද මුකුම්රෙන් කොපුණ ගොංන්ක පෝද කියලාහනවා ො ඉතුරූ ප්‍රමාණය එකැන් වන්න මේ දොලහෙන් හතෙන් හතෙන් තුනක් තමයි දිවැනි දවසේ ගොයංකපන්නේ හතට හත සුළුවෙනවා තුනයි දොලහත් සුළුවෙල අවසාන උත්තරේ හතරෙන් එකක් විදිහට අපට ලැබෙනට පස්සේ රි කොටසේ වර්ග පාල අන්න ආපහ කියනවා ඉතිරි කොටසක් ගැන ආපහ ප අපට සහන්රන ඉතිරි කොටස ගයැන අන ඉතුරුවෙන කොටස ගන පලින් වසයි දෙවැනි දවසයි දෙකම ඇරමට පස්සේ ඉතිර කොටස තමයි වර්ගමීට දෙදස්සාරසිය. ග පළමින් දවසිවරවෙද දොළහෙන් හතක් ඉතුරු වෙලා තිබ්බ ඕකන් හතරෙන් එකක් දෙවනි දවස අවසානයේ දී වර කරනු ත ඉතරුවෙන් කොට සටහහා ගන්න පුළුව මෙතන පොදුහරය දොලහයි දොළහෙන් හතෙන් අඩුවෙනවා දොළහෙන් තු තොකොට දොළහෙන් හතරක් තමයි අපිට ලැබෙන උත්තරේ දොළහෙන් හතර කියන බාග්ගාන සර්ල වනාාම ඉතිරිවෙන් ප්‍රමාණය සර්ලමාකානින් ගත්තොත් තුනෙන් එකක් තමයි මේ භූමිය ඉතුරු වෙන්නේ අනේ තුනෙන් එකේ කොටස තමයි අපිට ගාන කියන්නේ වර්ගමීටර් විසි හතරදාහක් කියල වන මුළු ප්‍රමාණය වෙන්නේ තුනෙන් තුනක් නිසා මේ විසි හතරදා හා අපි තුනෙන් ගුණ කරන්න වෙන විසි හතර දාහ තුනෙන් ගුණ කළහම වර්ගමීට හැත්ත දෙදාහක් විදිහට මුළු කුඹුරේ වර්ගඵලේ ඔයට ගණනය කරගන්න පොළො. ඉට පස්සේ අවසාන කොටස කැබීමට යන්ත්‍ර දෙකක් යොදාගෙන පෑ දෙකක් කාලයක් ගත වනි නම් යන්ත්‍ර දෙකක් යොදාගෙන පැදික් කාලයක් ගතවුන්න මුළුම්මරේ ගොයන්ැකීමට ගත වූ ජන්ත්‍ර පෑගාන හනෝ එතවට මේ කුඹුරෙන් තුනෙන් එකක් අවසාන කොටසවන් ඒ තුනෙන් එක කපන්න යන්ත්‍ර දෙකකට පෑ දෙකක් ගියා එමනක් ගාන කියන විදිහයට යන්ත්‍රපෑය හතරක් ගිහිලා තියෙනවා තුනෙන් එක කොටසක් කපලිවර කරන්න එන මුළු ප්‍රමාණය කියන්නේෙ තුනෙන් තුනා එක හතරේවා තුනක් තුනෙන් එකක් කියන්නේ හතරයින එනත් තුනින් තුනක් කියන්නේ හතරේව තුනක් ජන්ත්‍රපෑය දොළහත් තමයි මුළුකුඹරේම අස්සනු නිලන්න ගැතවෙන් Aහා C අනු රූපයේ දැක්වෙන පරිදි සමතලා බිමක පිහිටි ලක්ෂ තුනක් B සිට බලන විට ඒහි දිගංශය අංශක එක සිි පහක් වන අතර BC මට පණහ ඒ ලක්ෂයේ සීට බටහෙරින් පිහිටනවා Bx ෝණය අංශක අනුව දය දදිරූපය ඔබේ පිළිතුරු පත්‍රය පිටපත් කරගෙන ඉහත තුොරතුරු ලකුණුකරන්න ොට රූපයම පිටිපත් කරෙන තියා ගත්තා B සිට බලන විට Cහි දිගංශයේ ො B සිට බලනවක වූුවම දිගංශය ගැන කතා කරනට අර ආරෝහණනවරෝහණ කෝන කතා කනොට ඇස්මට්ටමත් එක්ක බලනොවාගේ දිගංශය අපි හැබෙලිින් බලන්න ඕන උතුරු දිශාවත් එක්ක. උතුරේ සිට දක්ෂිණාවර්ත හදන කෝනයට තමයි දිගංශයේ කියල කියන්නේ මෙන්න බීග උතුර බිග උතුර ඉන්දල දක්ෂණාවර්තව හැදෙන ෝනය දකුණුුවත පැත්තෙන් හදන ෝනය අංශක එක සය විසි පහක්. එට පස්සේ BBC. දිගමීට පණහක් මේ දිගමීට පණහක් ඒ ලක්‍ෂයේ සිට බටහිරින් තමයි තියන්නේෙxක් ෝනය අංශකා අනුවක් මෙතැන රුජිකෝණයක් වෙනවා ඔොනවි තොරතුර ටික ලකුණු කරලා ඉවර කලා ඉට පස් අපෙන් හනෝ Xක් කියන පාද දිග Bxක් කියන පාදේ දිග ආසන්න මීට රේට හොයන්න කියලා එතකොට අපට පුළුවන් මෙන්න මෙතැන තියෙන කෝනය සරරේකාග බද්ධකෝනලින් අංශක පනස් පහක් විදිහට එක සසු එක සිංචි පහඩු කරලා ලබාගන්න. Bxක් දිග හොයන්නම් මම බක් කියන ත්‍රිකෝණය වෙනම මෙතන ඇඳ ගන්නවා එක මට පහසුවක් වෙනවා පාද නම් කරගන්න මෙමයිබxක් කියන ත්‍රිකෝණය තියෙන්නේ බක් කියන්න ත්‍රිකෝණය අපි වෙනම ගත්තම මෙතනබ එ තන රුජකෝණය තියෙනවා මෙතන මීටර් පණහක් වෙනවා උපේ මදාලා තියෙන සටිමීටර් කියලා මීට පණහක් වෙනවා මෙතන කෝණය අයිංශක පනස් පහක් විදිහට අපි පාගෙන තියෙනවා. එ අපි බලමු මෙට්‍රිකෝනිි පාදතුන නම් කරගන්න රජකෝන් ටිස්රැන් හැමිලිමින්නන්නේ කරර්ණය බලනකෝනෙ ිස්සරහැන් ඉන්න සම්මුඛ පාදය එම් මේ බXක් කියන්නේ බද්ධපාතය. අපිට අවශ්‍ය වෙන්නේ බද්ධ පාදය අපිට දීලාතියන්නෙ කරණය බද්ධපාදය කරණයයිම්බන්ධන ත්‍රිකෝනමිතික අනුපාතය වෙන්නේ කොස් අනුපාතය එමනක්. කංශක පනස් පහ සමාන වෙනවා බද්ධ පාදේ කරණෙන් පණහයි කොස් වගූ තියෙන සයින් වගුව අනි පැත්තෙන් අපි බලන්න ඕනේ කොස්සංශක පනස් පහයේ නිවැරදි අගේය බිඳුවයි දශම පහයි හතයි තුනයි හයක් වවි දිහට තමයි ලැබෙන්නේ සයින් වගුවම යටයිඉදලා උට බලාගෙනන්න ඕන අපි බක් බෙදීම පණහා එම අපට BXක් ලබා ගන්න පුළුවන් හරස්ගුණිතියෙන් බිදු අයිදශම පහයි හතයි තුනයි හය අපි ගුණ කරනවා පනහ. බිින්දුුඇදශම් පහයි හතයි තුනයි හය නිවැරදිව පණහැ ගුණ කරගත්තම අපට ලැබෙන උත්තරේ වෙන්නේ විසි අටයිදශම හයයි අටක් මේක ආසන්න මීට්‍රේට ගන්න කියන හිදා උත්තරේ වෙනවා මීටර් විසි නවයාබxක්කි දිගම නම් මීටර් විසි නොවය එට පස්සේ මීට විසි නවේ කියලාපිවා ගත්තා ඒ දිග මීටර් හතලි හක් නම් බ දිග තියෙන මෙන්න මෙතන මේ දිග මීටර් හතලි හක් නම් අපේ ඉල්ලනවා Bx කියන මෙ මෙතන තියෙනකෝන් හරි සල වගේ මමම Bxක් කියන ත්‍රිකෝණය මෙ වෙනම ඇඳ ගන්නම් පාදනම් කිරීම පහසුවට මෙමයි තියන්නේ මෙතනබ ශීර්ෂය තියනෝ මෙතන Xක් එතන රුජුකෝයක් මේ කෝන අප අහනෝ ඒවලකෝනය මේx 3මී විසි නවයා අපි ත් නිංගානය ගලනය කළ මේ දික මීටර් හතලික්. දෙැ අපට අවශ්‍ය වෙන්න මෙන්නම මෙතන ඒවල තියන කෝනේ නිසා රුජකෝන් ටිස්සනැයි කොහොමත් කරණයන්න බලන කෝන් නිරිස හඟගෙන සම්මුඛපාදය එනම් මෙයා බද්ධ පාදය. තැන් කෝනේ අපි වා ගන්න ඕනේ ඒකට අදාලාල වෙන ත්‍රිකෝනමිතික අනුපාතය ගන්නන අපට දීලා තියන පාද්දක වෙන්න සම්මුඛපාදයයි කරණයයි සම්මුඛපාදය කරණයයි සම්බන්ධ වෙන්නේ ටෑන් අනුපාතයට සමවෙෙන් සයින් අනුපාත සම්මුකපාදය කරණයයි සමහනවෙන්නේ සයින් අනුපාතයට සයින් මිතට එක් කිලකුරක් දැන්ටදා ගන්න. සයින් එක් සමාන වෙනවා සම්මුඛපාදය විසිනවයයි කරණය හතලිහයි. විසිනවය හතලිහෙන් බෙදු නොම බිින්දුවයි දශම හතයි දෙකයි පහයි බිින්ඳුවක් විදිහ තමයි අපිට ලැබෙන්නේ. අපි බලන්න ඕනේ සයින් වගුවේ කොතනද හැත්ත දෙකයි පණහා කියන අගේ තියෙන කියලා. හැත්ත දෙකයි පණහායාගේ ලැබන්නේ නැහැ හැත්ත දෙකයි පණහට ආසන් අගේ ලබාගෙන ඉතුරුක් ටික මධදිනන්තර ගොඩෙන් එකතු කරලා ගන්න ඕනේ එතකොට ලැබෙන උත්තරේ වෙන්නේ අංශක විසි හයයි කලා විසි අටක් එක් කියලා ගත්න බැහැ අපිට අපහන්නේBAකෝනකෝනය අංශ විසි හයයි කලා විසි අටක්ව. ලාවලදී සංකේතයේ චුටිරිි කැල්ලක් තමයිග ඒ සිට බලන විට බිහි දිගංශේ දැඟ පෙන්හනෝ ඒවල ඉදලා බලනොකොට ඒවල ඉදල බලන්න නම් ඒගේ උතුර අපියඳ ගන්න ඕනි ඒ උතුර ඉදල බලනකොට බී පේන දිගංශයේ උතුරේ සිට දක්‍ෂිණාවර්තව සාධනකෝනය තමයි දිගංශය මෙන්න ඒ උතුර මෙන්න මේ කෝනයගේ තමයි අපඉිල්ල රි දු අපි දන්නම් මෙතැන සම්පූර්ණය තියෙන්ෙ රුජුකෝණයක් ඒවල තින්න රුජුකෝනයක් රුජකෝණයගේ අංශක අනුවයි අංශක අනුවෙන් අපි අඩු කරන්න ඕනේ අංශක විසි හයයි කලා විසි අටක් මේ අනුවෙන් කලා ගනක් අඩුකරන් තියෙන වෙලාට හොඳො වැඩේ තමයි අංශක අසූ නවයයි කලා හැටක් කියල ලියගන්න කලා හැටක තමයි අංශකයක් තියෙන් ඒකින් අපි අඩුකරන අංශක විසි හයයි කලා විසි අටක් බිඳුවෙන් අටක් දෙකයි පහෙන් දෙකක් තුනයි නවයෙන් හයක් තුනයි මෙතන්ටනෝ හතර එනම් අංශක හතලිස් දෙකයි කලාතිස් දෙකකකෝනයක් තමයි ඒ සිට බීගි දිගංශය වෙන් එමන අද දවසට අපේ ගැටලු ටික මෙතැනින් ඉවර වෙන අපි හෙට දවසේ අලු ගැටුලින් හම්.